आयुबोन हितोदनी देशपालने साथिये कथा बहट अभी एक दवसेदीत अग्नि වැඩසටහනත් එක්ක अग्नि වැඩසටහන ඇතුලේ උණුසුම්ම ප්‍රශ්න කරන ඔබේ ආදරණීය හිතවතිය වර්ෂා වත්තේ ගෙදර අද ටිකක් අර්ශදීප තත්ත්වයේ ඒ නිසා අද දවසේදී ඔබ වෙනුවෙන් දේශපාලකයන් ප්‍රශ්න කරන මම මෙතන වාඩි වුණා හැබැයි අය ලබන සතියේ සුපුරුදු විදිහට ඔබ සමග මුණ ගැසෙවි අග්නි දේශපාලනයේ අධි මාත්‍රාවත් සමග අපි සමග අද මේ දවසේ දේශපාලන සාකච්ඡාවට එන්නේ කවුද කියන කාරණාව අපේ සමාජ මාධ්‍ය ඇසුරු කරන ඔබ සහ අපිත් එක්ක ASK කේබල් විෂන් නාලිකා අංක 13 සහ 513 HD තාක්ෂණේ අපි බලාගෙන ඔබ දන්නවද කවුද ඉන්නේ කියලා කොහොමුණත් මම ආදරයෙන් පිළිගන්නවා දවසේදී අපිත් එක්ක එකතු වුණු ජාතික ජන බලවේගයේ විධායක අමු සමාජික නීතිඥ හර්ෂණ නානායක්කාර අයබෝත් ඔබතුමා ගේ මේ ඉන්ටර්වයු එකට මම සූදානම් වෙනකොට මට අහමු ලෙස දකින්න ලැබෙනවා විමල් කැටපේ ආරච්චිගේ YouTube channel එකේ කැටපේ මචන් සමග කරපු සාකච්ඡාවක් එහිදී තමයි ඔබතුමා කවුද කියලා දැනගන්නේ හරියටම දැන් ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ඔබතුමාගේ දේශපාලනය සම්බන්ධව ඔබතුමා නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගය. නමුත් ඒකේ මව්පක්ෂ විදිහට ගත්තොත් එහෙම ජනතා විමුක්ති පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ පූර්ණකාලීනව දේශපාලනය කරනවා බොහෝ දෙනා. නමුත් ජාතික ජන බලවේගය ඇතුලේ වෘත්තියක් නිහිරන ගමන් රටේ දිශාන්ති වෙනස් කිරීම වෙනුවෙන් එකතුච්ච කන්නම තමයි මේක ඇතුලේ ඉන්නේ. අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ බොහෝසේ ප්‍රතික්ෂේප කරනවා මේ පෞල් බද්ධ දේශපාලනය. පෞලෙන් පෞල් වෙන දේශපාලනය. ඔබතුමාගේ ඉතිහාසය ගැන කතා කරොත් එහෙම ඔබතුමාගේ මේ පෞල ගැන කතා කරොත් එහෙම බොහෝ කාලකට පෙර වාමාංශික දේශපාලනය කරපු සහ රටේ ලොකු ලොකු තාන්දාන්වල හිටිය සහ මේ වෙද්දී කොහෙද කියලා හොයාගන්න බැරි තැනක ඉන්න කෙනෙක් ඔබගේ පවුල නියෝජනය කරනවා. ඒ වාසුදේව නානායක්කාර ඔබේ ලොකු අප්පච්චි. හර්ෂණ නානායක්කාරට තනාගතේ ජාතික ජන බලවේගයෙන් ආවත් ඒ වගේ තැනකට යයිද? මොකද ලොකු අප්පච්චි පටන් ගත්තේ කොහෙන්ද? අද ඉන්නේ කොහෙද? මෙහෙමයි අපිට අපි ඉපදෙන පවුල හෝ ඒගොල්ලන්ගේ මතය ගැන ශිරන්ත අපිට කරන්න දෙයක් නැහැ. ඒතර අපේ ලොකු අප්පච්චිගේ වාමාංශික දේශපාලන තිබුණා වාසු. බාප්පගේ ලොකු අප්පච්චිගේ ඒ වගේම හේම කුමාර නානායක්කාර කියන්නේත් මගේ අනිත් බාප්පා. එයාත් එක්සත් ජාතික පක්ෂෙත් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් අවසානයේ ආණ්ඩුකාරවරයෙක් වශයෙන් හිටියා. ඒ වගේම මගේ පියා යස්පාල් නානායක්කාරත් 80 දශකයේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් ශ්‍රී ලංකා මහජන පක්ෂයේ භාණ්ඩාගාරික ඒ වගේම ශ්‍රී ලංකා මහජන විජය කුමාරතුංගත් එක්ක කිට්ටුවෙම වැඩ කරපු කෙනෙක්. ඉතින් මූලික දේ අපි කියන්න ඕන දැන් මට එහෙම දේශපාලනය පිළිබඳ ඌමනාවක් තිබුණා නම් ඊටාම පහසුවෙන් මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ UMP හෝ පොහොට්ටුවට යන්න බැරි කමක් තිබුණේ නැහැ. මොකද අපේ පවුල් වල සම්පූර්ණ සම්බන්ධය තියෙන්නේ එතන. නමුත් ජනතා විමුක්ති පෙරමුණ හෝ ඒ වාමාංශික ඒ කැලේ මට යාළුවෙක්වත් නැහැ. දැන් තමයි ඉන්නේ. මගේ යාළුවෝ නෑ දැන් ඉන්නේ අනිත් තැන්වල. හරි. එතකොට මම මෙතනට එන මූලික හේතුව තමයි ඔවුන්ගේ තියෙන අවංකකමයි මට ඔවුන් කෙරෙහි තියෙන විශ්වාසයයි සහෝදරාත්මක බවයි. ඒ වගේම අර ඔබ කලින්ම කිව්වේ නේද? පෞල් දේශපාලනේ. ඒක ජයපේ නැහැ. ඔව්. නමුත් මම ඉන්නේ ජයපේ සමාජිකෙක් නෙමෙයි ජාතික ජන බලවේගය කියන වේදිකාවේ. ඒ ජාතික ජන බලවේගය කියන වේදිකාව හදන්න මුල් වෙන්නේ ජවිපේ. මම තමයි. හැබැයි අපි ස්වාධීනයි අපිට අපේ අදහස් දරන්න පුළුවන් අපිට වැඩ කරන්න පුළුවන්. पूर्ण कालीन वेन्न आवश्य नहीं वो देगुला विश्वास करा मेरा जनता युक्त पेरमुन सिंह यहाँ की उपरीम दूर प्रमाण गिया गिहिल्ला वडा पुलुल प्रगतिशीली बलवेग्य गोडनगन वेदिका वक्तनुआ ये वेदिका तमयि जातिक विद्वत् सभावे मम ऐतिवेन्नतरम NIO हिमनतर नेशनल इंटेलेक्चुअल्स ऑर्गनाइजेशन कियन जातिक जन बलवेगट आयत संविधान 26 එකක් तमाम नियोजनय करन अपे हरणी अमर सूर्य पार्लिमेंतु इन्ने आयत NIO එක නියෝජනය කරමින් නියෝ එක. ඉතින් ඒ අනුව තමයි මෙතනට ආවේ. ඉතින් මම තාමත් පූර්ණ කාලීන නීතිඥවරයෙක්. මම මෙතනට ස්වේච්ඡාවෙන් වැඩ කරන්නේ. ඉතින් ඒගොල්ලෝ මට අවිල්ල වැඩක් කරන්න කොම්මා කරනෝ. ඇති කියලා කිව්වොත් නවත්තනවා. නවත්තනවා. කළා ගෙදර යන එක තමයි තියෙන්නේ. එහෙම නැතුව වෙන බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. මේ වෙද්දී ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය සිද්ධ වෙනවා. රට බොහොම දරුණු තැනක ඉන්නේ. ජනාධිපතිවරයා පත් වෙලා මේ වෙද්දී අවුරුද්දක් ගෙවිලා ඉවරයි. මේ වෙද්දී රටේ දිගු තෙල් පෝලිං නැහැ ගෑස් අරුබුදයක් නැහැ සහ අනිකුත් දේවල් සියල්ලම සමනය වෙලා ඉන්නවා සමාජ මාධ්‍ය ඇතුලේ සහ රටේ සමහර ජනතාව අතර තියෙනවා මේ JVP එක වගේම ජාතික ජන බලවේගයත් නිකන් කුහකයි කියන කාරණයක් සමාජගත වෙලා තියෙනවා. ජනාධිපතිවරයා වැඩපිළිවෙලක් කරනවා. රට මේ වෙද්දී පතරා තිබ්බ යම්කිසි දෙයකින් සමනය වෙලා තියෙනවා. එහෙම තමයි මතුපිට පිරුම. ඇයි මේ කාරණා අගය කරන්නේ නැත්තේ? ජාතික ජන බලවේගය ජනතා විමුක්තිපරය මොකද ජනාධිපතිවරයා හැම මොහොතේම ආරාධනා කරන අපි පක්ෂ විපක්ෂ ඔක්කොම එකතුලා මේ රට ගොඩගමු කියලා. ඇයි ධනාත්මක ප්‍රතිචාරයක් මේ පැත්තෙන් නැත්තේ? ඔව්. දැන් ඔබ කියන දේ තුල ගොඩක් ප්‍රශ්න කීපයක්ම තියෙනවා. මම ඉතා කෙටියෙන් සහ ඉක්මනට මේක ගත්තොත් ඔව් ගෑස් පෝලින් නැහැ, තෙල් පෝලින් නැහැ. මිනිස්සු හිතනවා දැන් අර්බුදය සමනය වෙලා යන්නේ රනිල් මාර වැඩක් කරගෙන යනවා කියලා අවබෝධයක් එනවා. දැන් අපිට කොහකයි කියලා කියන්නේ ඒගොල්ලන්ගේ දැනුමම තමයි. හරිද? මක්නිසාද අපි ගත්තොත් ගෑස් පෝලින් තෙල් පෝලින් එහෙම නැත්නම් ඔය ලයිට් කපන එක මට මගරුනේ අම්මා ගන්න ප්‍රයිවසර් ලයිට් කපන එක මේ සියල්ලම අර්බුදය නෙමෙයි අර්බුදය ප්‍රකාශ වෙච්ච විදිය. අර්බුදය තමයි රට බංකොලොත් වෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ඔබ දොස්තර කෙනෙක් ගාවට ගියොත් උණ හැදිලා දොස්තර අහනෝනේ කකුලේ තුවාලයක් තියෙනවද වෙන මොන හරි කුද්දටි මොන හරි ඉදිමිලාද? ඇයි? උණ කියන්නේ රෝග ලක්ෂණේ විතරයි. ලෙඩේ නෙමෙයි. අපේ ලෙඩේ අපි බංකොලොත් වෙච්ච එක. එතකොට ඉස්සෙල්ලම බංකොලොත් වෙච්ච විදිය කොහොමද කියලා හොයාගන්න නැතුව විසඳුම් හොයන්න බෑ. දැන් රනිල් වික්‍රමසිංහ කරන්නේ අපි උණ කිව්වම අපිට පැන් රෝල් පෙත් දෙකක් දෙක තමයි වෙන්නේ. තව ටිකක් පරිස්සමෙන් කිව්වොත් මෙහෙම. දැන් ඒ සියල්ලම තිබුණට මිනිස්සුම ලයිට් ඕෆ් කරගන්න ඕනේ. දැන් බිල ගෙවා ගන්න බැරුව. මිනිස්සු බඩු කරනවා ලයිට්. දැන් මීටර් එළියට ඇවිල්ලා බලලා අයන්න ගහන්න නැතුව ඉන්නදාට. ෆ්‍රිජ් එකේ ප්ලග් එක පොඩ්ඩක් ගලවමු. හරිද? එතකොට ගෑසුත් 140කින් වැඩි කළා නේද? යම් පොඩි ප්‍රමාණයක් අඩු කරලා තියෙනවා. නමුත් කාටවත් මතක නැහැ මේ 1800 තිබිච්ච එක තමයි මේ දැන් මේ ගන්නට ගන්න කියලා. එතකොට රනිල් වික්‍රමසිංහ මේක ගත්ත හැම පස්සේ අපි බලමු මොකක්ද යාගේ වැඩපිළිවෙල. දැන් වැඩපිළිවෙලත් අපිට දෝ කරන්න කියන්නේ. මොකක්ද යාගේ වැඩපිළිවෙල? අපිට ඊළඟ අවුරුදු 4 ඇතුළත ණය ප්‍රතිව්‍යගත කරන්න තියෙනවා බිලියන 27ක්. එකෙන් 14ක් කපා හරිනවා ප්‍රතිව්‍යගත වෙනවා. තව 13ක් අපි ගෙවනවා. ඉදිරියට ගෙවන්න යනවා. හරිද? හැබැයි ඕකේ ආණ්ඩුවේ රසිකයොත් කතා කරන්නේ නැති ටික තමයි තව ඩොලර් බිලියන 20ක් ණයට ගන්න ඒකෙම ප්‍රතිපාදන තියෙනවා. ADB එකෙන්, Asian Development Bank එකෙන්, World Bank එකෙන් සහ IMF එකෙන් සහ තව මාර්ගවලින්. ඒතර අපිට පේන දෙයක් තමයි අපේ රට මෙතනටපත් වෙච්ච හේතුව තමයි ඒ ණය අරගෙන ඒ ණය ආයෝජනය කරලා තියෙන ප්‍රතිලාභ ලැබෙන්නේ නැත්නම් වල. ඒක ගෝඨාභය විතරක් නෙමෙයි මම හිතන්නේ 77 න් පස්සේ දිගටම වෙච්ච තත්වයක් මේ තියෙන්නේ. හරිද? එක්ක ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් ගත්ත ණය හොරා කාලා තියෙනවා. ඒ නිසා ණය ගෙවන්න එන කාලේ එනකොට ඒ ණය ගෙවා ගන්න බෑ. නේ? එතකොට රණීගේ විසඳුම මොකක්ද? තව ණයක් අරගෙන මේ ණය ගෙවන එක. ඕක වැඩපිළිවෙලක් නෙමෙයි. මොකද අවුරුදු 4 අවසානයේදී තව ඩොලර් බිලියන 20ක් අපිට එකතු වෙලා තියෙනවා ගෙවන්න. එතකොට මම අහන්නේ මේ වැඩපිළිවෙලට සහාය දුන්නොත් 2027 දී එකතු වෙලා ඩොලර් බිලියන 20 ගෙවන්න මොකද්ද වැඩපිළිවෙල? ඒක නිසා මේකට විසඳුම පැනඩෝල් දෙන එක නෙමෙයි. මේ කරලා තියෙන්නේ යන වලට වැටෙනවා. අපිට ඉංග්‍රීසියෙන් කියනවා we are going to hell on a wheelbarrow. නේද? අත් කරත් එක අපායට යනවා වගේ වේදනාකාරී අවසානයක් දක්වා මේ රට දැන් යනවා. ඒකට අපි විසඳුම යෝජනා කරන්නේ දේශීය භාණ්ඩා සේවා නිෂ්පාදනය හරහා මේ රටට ඩොලර් ගෙන්නා ගැනීම. එහෙම නැත්නම් දැන් ඔයා ගෙදර ණය වෙලා ඉන්නකොට අල්ලපුදුරින් ණයක් කරගෙන ඔයාගේ ණය ගෙවුවම ඩක් වෙන්නේ නැහනේ. ණය දෙකක් එකතු වෙනකනේ. ඉතින් මේක නොදන්නා කට්ටිය තමයි කියන්නේ රනිල් යම් වැඩක් කරගෙන යනවා කියන කාරණේ. අනිත් එක තමයි මූලික දේ රනිල් අනිත් දේ කරන්නේ මේව විකුණන එක. එයා කියනවා ලාභ ලබණේවත් මම විකුණනවා. ඇයි? මොකද මට ප්‍රයිමරි බැලන්ස් එක ගේන්න ඕන මේ ගන්නට. ඉතින් ඕකට මහ ලොකු ප්ලෑන් එකක් ඕනේ නැහැ. ණය ගන්නයි බඩු විකුණන්නයි. නේ කුඩු ගහන තාත්තා කෙනෙක් දෙමාපියෙකුට ඕකමයි කරන්නේ. උදේ නැකිනෝ කුඩු වෙල හොයාගන්න කොහොමද? මම අන්තිමට ඒක කියන්නේ මෙච්චරයි. ඔය රනිල් මේ රට ගොඩ දාන කෙනෙක්ට හරි මම කියනවා පහෝගේ අවුරුද්ද තුල ඔහු විසින් රටේ දේශීය භාණ්ඩා සේවා නිෂ්පාදනය සඳහා කළපු එක ආයෝජනයක් හෝ කරපු එක පියවරක් කියන්නේ. ඔව් ලොකු දේවල් කියනවා අපිට යා. නේද? ඉන්දියාවට පාලම් ගහනවා, ප්‍රංශය යනවා, ජපාන යනවා. නමුත් අපි දන්නවා මේ ණය ගෙවන්න වෙන්නේ දේශීය ආර්ථිකය පොඩ පොඩ වර්ධනය කරගෙන. ඒ වගේම මම කියන්නට ඕන මේ වැඩේ එයා දැන් පටන් ගන්නත් කියලා මාසයෙන් කාටවත් කරන්න බෑ. නමුත් පටන් ගන්න තියෙනවා. ඉතින් ඒක නිසා මේ රනිල් වික්‍රමසිංහ මේ කරන්නේ අපි නිකන් අපායේ ඉන්ටෝල් එහෙම නැත්නම් අර දිය හැලියේ තැම්බෙන කකුලුවා. දැන් සැප්තැම්බර් මාස උකට අනිත් ලොකුම කතාව කියලා මම නවත්තන්නම්. අපි මේ දක්වා අපේ විදේශ ණය ගෙවන්නේ නැහැ. ඒ විදේශ ණය ගෙවන්න නැති හින්දා හම් වෙන ඩොලර් සොච්චමෙන් අපිට පිටි ටික තෙල් ටික ගේන්න පුළුවන්. දැන් සැප්තැම්බර් මාසෙ මේ ණය ආපහු ගෙවන්න වෙනවා. ඒ ණය ගෙවන්න උනකොට රිවිව් එක ආපුවම ගෙවන්න වෙනවා. එතකොට කොහෙන්ද යට ඩොලර්? එතකොට පොත රටට වෙන්නේ. ගෝඨාභය කාලේ පෝලිං අරවා සියල්ලම තිබුණා විදේශ ණය ගෙවන ගමන්. දැන් මෙදාපාර දැන් ගෙවන්නේ නැහැ. ඒක සැප්තැම්බර් මාසෙන් පස්සේ. debt to GDP ratio. ඒ කියන්නේ මොකද්ද? ගෙවිය යුතු ණය වාරික දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 127යි. සරලව කිව්වොත් ආණ්ඩුව රුපියල් 100ක් හම්බ කරනකොට 127ක් ඕන ණය වාරිකය ගෙවන්න. ඉතින් රනිල් අපිට එයාට සපෝට් කරන්න කියන්නේ මොන වැඩපිළිවෙලටද? ඕක තමයි මට කියන්න තියෙන. ඒක නිසා අපි විශාල විනාශයක පාමුල ඉන්නේ. ඒක නොදන්න අපේ ජනතාව අපිට කුහකියෝ කියලා බණිමින් ඒ තැම්බෙන වතුර හැලියේ ඉන්නව අර කකුළු වාසේ. දැන් මේ වෙලාවේ උදව් කරන නරකද හේතුව දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තව අවුරුද්දක් හෝ එකහමාරක් ඉඳි. සමහර විට ලබන අවුරුද්දේ මාර්තු ජනාධිපතිවරණයක් තියයි. එතකොට අපි හිතමුකෝ ජාතික ජන බලවේගයේ නායකයා ජනාධිපතිවරයා බවට පත් වේ. ඊට පස්සේ මේ තියෙන ණයවල එකතුවත් දැන් ලබා ගන්න ණයවල එකතුවත් මේ සියලුම ණය ගෙවන්නේ ජාතික ජන බලවේගයේ සතු ආණ්ඩුවකට සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයෙන් යන්න කලින් මේ ඔක්කොම විකුණුවොත් නැවත පවර ගන්න වෙන්නේ ජාතික ජන බලවේගයට. ඉතින් මේ වෙලාවේ එකතු වෙලා අර අපි හිතමුකෝ මේ වෙලාවේ රුපියල් 100ක් නම් බේර ගන්න තියෙන්නේ පක්ෂ ඔක්කොටම එකතු වෙලා. හැබැයි තව අවුරුදු දෙක තුනකින් රුපියල් 400 500 බේර ගන්න දෙනවා නම් තනියම ජාතික ජන බලවේගයට මොකද වෙන්නේ? රනිල් එක එකතුනොත් බේර ගන්න බෑ. එයා විකුණුනේවට අපිට අත උස්සන්න පුළුවන්. හරිද? SLT එක ලාභ ලබන ආයතනයක්. එතකොට ලාභ ලබනවා බදු ගෙවනවා කෝටි ගණන් ආණ්ඩුවට. එතකොට SLT එක විකුණන්න ඉන්න චෙයාමන් විරුද්ධ වුණා කියලා මිනිහා බාත් รู ම් එකට යන්නේ කියලා පොඩ්ඩකට එළියට යන්නේ කියලා වෙන කෙනෙක් වාඩි කරලා විකුණනවා. ඉතින් මම අහන්නේ මෙහෙමයි. පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිවගත කිරීම ගැන අපිට වෙනම සාකච්ඡා කරන්න පුළුවන් ගැඹුරින්. ආණ්ඩුවේ තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? ආණ්ඩුවට ආදායම් නැති එකනේ. ආදායම් ලැබෙන SLT ආදායම් ලැබෙන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් උත් විකුණන එක නම් රනිල්ගේ වැඩපිළිවෙල අපි උත්සාහ කරන්න ඕනේ විකුණ ගන්න එක නවත්තන්න. මොකද ඔබතුමා කියනවා වගේ අයින අවුරුද්ද අපි හිතමුකෝ අපේ ආණ්ඩුවක් ආවයි කියලා. ආවයි කියලා හිතමුකෝ. දැන් මොකද අපි කරන්නේ? අපේ වරායවල් ටිකක් නැත්තම්. ලාභ ආයතනයක් නැත්තම්. දැන් අපි කියන්නේ මැජික් කාර්යෝ නෙමෙයි. අනුරාධපුර කියන්නේ දක්ෂ නායකයෙක්. ජාතික ජන බලවේගය කියන්නේ ඉතා පොදුවේ වැඩ කරන පොදු අරමුණට යන දක්ෂ අවංක කැප වෙන මිනිස්සු. නමුත් අපිට වැඩ කරන්න වෙන්නේ තියෙන භාණ්ඩාගාර සහ තියෙන සම්පත් එක්කනේ. හරිද? වෙන විදිහක් නැහැ නේ අපිට. ඔතන ඔබතුමා කියන විදිහට සැප්තැම්බර් මාසේ මේ ටික ගෙවා ගන්න බැරුව තවත් අර්බුදයක් මතුවෙනවා. තවත් අර්බුදයකට යනවා. එහෙම අර්බුදකින් රටක් තමයි බාර ගන්න. දැන් මෙහෙමනේ. දැන් මෙහෙම කරන්නකෝ. දැන් කඩයක් පාඩු ලැබනවා නම් වහලා දාන්න පුළුවන්. කොම්පැනිය පාඩු කරනවා නම් වයින්ඩ් අප් ඔප්ෂන් එකක් දාන්න පුළුවන්. රටක් බංකොලොත් වුණා කියලා රටක් වහලා දාන්න බෑ. හරිද? ඒ වගේම මේ රට හොඳ නැහැ කියලා දැන් කොච්චර උගත්තු බුද්ධිමත් වෘත්තිකයෝ දාලා යනවද බලන්න මේ. නමුත් මිලියන 22කට රට දාලා යන්න බෑනේ. හරිද? එතකොට අපි ඒ තියෙන එක අරගෙන තමයි මේ ගමන යන්න වෙන්නේ. දැන් හැමෝම අහනවා ආගේ ආර්කේ ප්‍රතිපත්තිය මොකද්ද? මේකේ ප්‍රතිපත්තිය මොකද්ද? මම කියනවා 2019 ඉඳන් අපි කියනවා. ඊට කල්ලුත් ඉඳන් අපි කියනවා. නමුත් අවසානයේදී රට අපිට බාර වෙනකොට තීන තත්ත්වයක් එක්ක පැවි වැඩ කරන්නේ. ඒක දැන් කියා ගන්න විදියක් නැහැ. නමුත් අපිට කරන්න පුළුවන් දේ අපි කරනවා. මොකද්ද? ජනතාව දැනුවත් කරනවා මේ මිනිස්සයව මාසයක්වත් තියාගන්න එපා. මේ කියන ආකාරයට දේශීය අපිට ආදායම් ලැබෙන ටික හොඳේ. ඒ ටික කුරුගත්ත හැම පස්සේ කොහෙන්ද අපි ඩොලර් හොයන්නේ? අපේ රත්තරන් තියෙනවා. තෙල් තියෙනවා. නමුත් අපේ යම් වැඩ පිළිවෙලක් තියෙනවා. නමුත් අපි දන්නවා පැහැදිලිවම මෙහෙම කියන්න. දැන් තියෙන තත්ත්වේ ආවත් අපිට මැජික් පෙන්නලා මේක සුරපුරයක් කරන්න බෑ අවුරුද්දෙන් හෝ දෙකෙන් බෑ. හැබැයි අපි ඉන්න අවුරුදු පහක්. පළවෙනි අවුරුද්ද තුල අපිට පුළුවනි පෙන්වන්න රට ගිලෙන එක නවත්ත ගන්න හැටි. ඒ කියන්නේ සියලුම ලාභ ලැබ රාජ්‍ය ආයතන විකුණලා තිබ්බත් ඩොලර් සංචිතය හිඳිලා තිබ්බත් කරන්න පුළුවන්. සියලුම රාජ්‍ය ආයතන විකුණ ගන්න එක නවත්ත ගන්න ඕන. පාඩු ලැබන ඒවා ප්‍රතිව්‍යගත කරන එක වෙනම සාකච්ඡා කරන්න පුළුවන්. අපේ ගෝඨාභය භාණ්ඩාගාරය ගන්නකොට මිලියන ඩොලර් බිලියන 7.5ක් තිබුණා. බිලියන 7.5ක්. යනකොට තිබුණේ 400යි. හරිද? දැන් මේ එන තත්ත්වය අවංකවම අපිට ප්‍රෙඩික් කරගන්න බෑ. අවංකවම ප්‍රෙඩික් කරගන්න බෑ. හැබැයි අපි හිටියා නම් මේ මොහොත එකක් මේක අපි වෙන්න දෙන්නේ නෑ. වෙන්න දෙන්නේ නෑ. නමුත් ඊළඟට කල යුතු දේ විශාල ජනතා බලයක් එක්ක ආණ්ඩුව පිටවන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ IMF අරමුදලත් එක්ක නෙගෝෂියේට් කරන්න වෙනවා. මේ දෙන යම් ණය ප්‍රමාණයක් අපිට කෘෂිකර්මයේ පෝරසවහ මෙච්චර දෙන්න. දේශීය තෝරාගත්තා වූ දේශීය භාණ්ඩා සේවා තියෙනනේ. අපිට අවුරුද්දක් තුල යම් පුෂ් එකක් දෙන්න පුළුවන්. හරිද? උදාහරණයක් ටුවරිසම්. සාමාන්‍යයෙන් $7.5 billion මේට ගෙන්නන්න පුළුවන්. sorry මේ foreign remittances $7.5 billion ගෙන්නන්න පුළුවන්. ටුවරිසම් හොඳටම දීවොත් $4 billion උස්ස ගන්න පුළුවන්. හරිද? ටුවරිසම් වලින් තාම $1 billion වත් නැහැ මේ අවුරුද්ද. යම් ප්‍රමාණයක් එනවා නැතුව නෙමෙයි. ඒ තරමට එන්නේ නැහැ. එතකොට අපි මේ ණය ගන්න ඕන. අපි ආවනම් කරන්නේ මේ ණය ගන්න වෙනවා. දැන් වෙන විකල්ප නැහැ. හැබැයි මේ ණය අරගෙන ටාගට් කරපු ට්‍රේඩ් කීප එක අවුරුද්දක් තුල ආයෝජනය කරන්න ඕන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයව උස්ස ගන්න. මොකද අවසාන විසඳුම එන්නේම යම් භාණ්ඩා සේවා ප්‍රමාණයක් පිටරට යවල ඒකෙන් ඩොලර් රුපියල්ගෙන. එහෙම නැතුව මේ තියෙන දේපල විකුණන්නේ කුඩුකාරයෝ වගේ හැසිරෙන්න බෑ ආණ්ඩුවකට. අනිත් වැදගත්ම දේ තමයි ඉදිරියේදී මේ රට මුහුණ දෙන්න නියමිත භයානක තත්ත්වයක් තියෙනවානේ. ඒ කාලෙදී තද්ද බල තීන්දුව తీරන ගන්න වෙනවා කැපකිරීම කරන්න වෙනවා. ඒක කරන්න පුළුවන් වෙන්නේ මහජන කැබැත්ත තියෙන ආණ්ඩුවකට විතරයි. එතකොට තමයි මිනිස්සු ඉවසන්නේ. රනිල් වගේ පිනටපත් වෙච්ච පිටිපස දුරෙන් ආපු හොරතක් කඩියෙට ඒක කරන්න බෑ. මම කෙලින්ම කියනවා අපේ රටේ ජනාධිපති කියන්නේ පිනේ. හරිද? ඒක මම කොහෙ ගියත් කියනවා. ඒකට හේතුව ව්‍යවස්ථාවේ තියෙන හිලකින් ආව මිසක්කා නැත්තම් දින මොන ප්‍රජාතන්ත්‍රවාදයද? අපත් නැතුව පෙරදිච්ච බින්නේ දැන් රටේ ජනතාව ජනාධිපතිවල ඉන්නේ. අපත් නැතුව පෙරදිච්ච මිනිස්සු හොඳේ. එතකොට ඒක කිරීමේදී මූලික දෙයක් වැදගත් වෙනවා. මේ මිනිසුන්ට බහුතරය තරහ ගිහිල්ලා යන්නේ වේදනාව වෙන්නේ. අපි දුක් විඳිනවා, පාලකයා සැප විඳිනවා කියන එක. එතකොට පාලකයා වන අපි එතකොට අපි පාලනේ හිටියොත් අපි ආදර්ශයක් පෙන්වන්න ඕන අපි කැපකිරීම කරලා. හැබැයි මේ රට රනිල් ඉන්න මොහොතක් පාසා අපි යන්නේ වලට. රනිල් රට හදන්නේ නැහැ. ඔහු හදන්නේ UMP එකයි, සාගලලයි, ඒ සෙට් එක හදාගෙන නැවත වටේකී මොනවා හරි ගේමක් ගහලා මරණකල් ජනාධිපති තූරේ ඉන්න එක තමයි රනිල්ගේ උමනාව වෙලා තියෙන්නේ. රනිල් මේ රටේ ජනතාවත් එක්ක වෛරයෙන් ඉන්නේ. ඇයි ආ වෛරයෙන් ඉන්නේ? එයාව පැරද්දුවා. ඒ සේනානායක පවුලෙන් ඉන්න රනිල්ව පැරද්දුවා. පාලන බලයේගලන්ට උරුමෙන් අයිති දෙයක්. ඔබටයි මටයි එහෙම අයිති වෙන්නේ නැහනේ. ඕන අපේ තාත්තා දෙන අපිට ගයක් හෝ දොරක් හෝ වාහනයක් තමයි අපිට අයිති වෙන්නේ. ඕනම. අරගොල්ලන්ගේ පාලන බලය. ඒ උරුමෙන් ලැබිච්ච පාලන බලය රටේ ජනතාව විනාශ කරලා දානවා. එළෙව්වා. දැන් ඒ වෛරය ජනතාවගෙන් පිරිමහමින් ඉන්නවා විතරක් රට හදන්නේ. ඒ හින්දා අපිට ඒකට උදව් කරන්නත් බෑ. හොඳයි අපි දේශපාලන අධිමාත්‍රාව අග්නි සමග ඉවතුනයිනේ විශේෂයෙන්ම අද ජාතික ජන බලවේගයේ විධායකම සමාජික නීතිඥ හර්ෂණ නානායක්කාරයෙක් අපි කතා කරමින් ඉන්න. අපි විරාමයක් අරගෙන අනිත් මොන ගැසමු අග්නි සමග. අපි අලිත් දේශපාලන අධිමාත්‍රාව අග්නි සමග අපිත් එක්ක අදින්නේ ජාතික ජන බලවේගයේ විධායකම සමාජික නීතිඥ හර්ෂණ නානායක්කාර. පසුගිය දවසක මේ සෞඛ්‍ය අමාත්‍යවරයා කියනවා රජයේ රෝහලට යන හැමෝම නිරුපදිත වෙන්නේ නැහැ. ඒ නිසා තමයි රෝහලක් ඉස්සරහා මේ මල් ශාලාවල් තියෙන්නේ කියලා. ජාතික ජන බලවේගය බාරගන්නේ සමහර විට අර්බුද වැඩි කාලයක රජයක් වෙන්න පුළුවන්. ජාතික ජන බලවේගයෙන් පත්වන සෞඛ්‍ය අමාත්‍යවරයාත් එහෙම කියයිද? මෙහෙමයි. මොකද ඒකට මම හේතුව බොහෝ දේශපාලන පක්ෂ විපක්ෂයේදී සිංහනාද කරනවා අරකට හේතු කියනවා මේකට හේතු කියනවා අරක වෙන්න ඕන මේකයි කියනවා. හැබැයි බලය ගත්තට පස්සේ ඒගොල්ලෝ වෙනම පිරිසක් බවට පත් වෙනවා. අර මොලේ තියෙනකොට බලේ නැහැ, බලේ තියෙනකොට මොලේ තියෙන බවට පත් වෙනවා. ජාතික ජන බලවේගයටත් ජනතාව පත් කරගන්නේ බොහෝ විශ්වාසකයෙක් ඔබතුමාලා අවුරුදු 5කට බලේ ඉල්ලුවත් අවසාන මොහොතේදී අර හැමදේම රැවටුණා වගේ මිනිස්සුන්ට රැවටෙන වෙයිද? මොකද අපිට මේ පාර ජනතාව ටෙස්ට් කර ඉන්නේ විදිහක් නැහැ. ඔව්. දැන් අපි උත්තර ගත්තොත් මෙහෙමයි. ජාතික ජන බලවේගයේ හැම විටම මිනිසු කෙරෙහි ලොකු විශ්වාසයක් තියෙනවා. අපි ඒගොල්ලන්ට බොරු කියන්නේ නොම ගවන්නේ නැහැ කියලා. දැනට වුණත් අපි ඒගොල්ලන්ට බොරු පොරොන්දු දෙන්නේ නැහැ. ඒ වගේම දැන් මම මෙතනට ඇවිල්ලා කතා කරනවා නේද? අපේ පක්ෂයෙන් මම කියන එක බලනවා. මම දත්තයක් හරි තොරතුරක් හරි වැරදියට කිව්වොත් ඒගොල්ලෝ කියනවා සහෝදරයා වට වැරදුනා. ඊළඟ පාර මේක නිවැරදි කරගන්න. මොකද අපි පක්ෂයක් වශයෙන් ඇත්ත කියලා තමයි බලය ගන්න ඕන. ඇත්ත කියලා බලයකට නැත්තම් වෙන්නේ ගෝඨාභයට වෙච්ච වැඩේ තමයි. හරිද? මොකද ඇත්ත කිව්වා. නමුත් ඒක කරන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒ වගේම අපි අවුරුදු 5කට ඉල්ලුවට අපි ගත්ත පොරොන්දු ඉෂ්ට කරේ නැත්තම් මේ මිනිස්සු අපිට අවුරුදු 5 දෙන්නෙත් නැහැ. ඒ වගේම සැරෙන් සැරේට අපිව මාරු කර කර ඉන්නෙත් නැහැ. දැන් අවුරුදු 75 මාරු කර කර ඉන්නවනේ කෙක්කනව. ආරයට දෙනවා, මෙයාට දෙනවා. ඒක රැවටෙනවම නෙමෙයි. හොඳේ. අපේ මිනිස්සු එකට ආසයි. රැවටීමම නෙමෙයි. හරි? නමුත් අපිට එහෙම chance එකක් එන්නේ නැහැ. ඉතින් අපේ රජයක් යටතේ ඉස්සෙල්ලාම අපි කරන මූලික දේ දූෂණය වංචාව නවත්ත ගන්න එක. අද මේ සෞඛ්‍ය අර්බුදයේ මූලික හේතුව තමයි දූෂණය වංචාව. කොමිස්. මොකද මේ emergency purchases කියලා කියනවා. හදිසි මිලදී ගැනීම. මේ හදිසි මිලදී ගැනීම කියන්නේ අවුරුදු එකමාරක් තිස්සේ තියෙන හදිසි මිලදී ගැනීම. ටෙන්ඩර් පටිපාටියක් කැඳ වෙන්නේ නැහැ. හරිද? ඒ වගේම ඒවා ගේන සමහර ඒවා මෙහි registration wave එකක් තියෙනවා. NMR එකේ ඕනේ නැහැ. මොකද හදිසි. දැන් අවුරුදු එකමාරක් තිස්සේ හදිසි. හදිසි නැති බෙහෙතුත් තියෙනවා. හැබැයි මේ හරහා අපිට ඇහෙනවා උදේ හවස මේ රටේ කොමිස් ගන්න නැති ගන්න නැහැ. ඒතර එහෙම ලාභ ලබන ආණ්ඩුවක් කියනකොට අර කතාව. හරිද? මොකද්ද? ඉස්පිරිතාලේ ගියාම මිනිස්සු මැරෙනවා තමයි හැමෝම එන්නේ නැහැ. ඒක තමයි මල්ශාලා තියෙන්නේ කියලා. ඔව් අපි දන්නවා අසනීපුණ මිනිස්සු මැරෙන වෙලාවල් තියෙනවා. නමුත් බාල බෙහෙත් දීලා ඉන්ජෙක්ෂන් ගහලා ඇස් යන්තම් පෙනිපෙනි තිබිලා ඇස් වලට ප්‍රතිකාර ගත්තපොම 10ක්ද 15ක්ද ඇස්සන්ද වෙනවා නම් එහෙනම් ඒ සෞඛ්‍යමති ම්ලේචයි දුෂ්ටයි එහෙම කියන එක වෙන රටක ඕක කිව්වනම් මෙලහකට ඔය මිනිස්සු වයින් කරලා නමුත් මේක මේ රට මේක මේ රටේ ඕනම දේශපාලනඥයෙකුට ඕනම හිරිහැර ජරා කතාවක් කියලා තමන්ගේ අමතකම රඳව ගන්න පුළුවන්. මම එකක් පැහැදිලිව කියන්නම් ජාතික ජන බලවේගය කලින් කිව්වා වගේ. අපිට ඇවිල්ලා මැජික් පෙන්වන්න බෑ. හැබැයි අපි දවසෙන් දවස අඟලෙන් අඟල හරි මේ රට ඉස්සරහට ගෙනියනවා. මොකද හේතුව දූෂණය වංචාව නාස්තිය නවත්ත ගත්ත හැන් පස්සේ අපිට වැඩ කරන්න දේවල් මුදල් යම් ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන්. ඔයා මේ කතා කරන එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දියවත් ලැබෙන්නේ නැති තැනකට. චීන පෝර ගනලා මිලියන 60ක් නැති වෙච්ච තැනකට. හරිද? නිලුම් කුල්න ඕපන් කරන්න කලින් කෝටි 3000ක් නැතුණයි කියලා මෛත්‍රීමයි කියලා දාන්නේ අපිත් නෙමෙයි. හරිද? ඒතර එහෙම වංච වැඩි ඕනේ නැහැනේ. මේ ඊපෙරද මොකද ඔඩි ජෙනරල් කිව්වේ? ව්‍යාපෘති ණය අරන් තියෙනවා ට්‍රිලියන 8ක්. හැබැයි ව්‍යාපෘති තියෙන්නේ ට්‍රිලියන 2කට විතරයි. ට්‍රිලියන 6කට පෙන්වන්න බඩු නැහැ. හරිද? මොකද්ද මේ අපි මේ මේ සල්ලි ටික බෙහෙත් ගේමුකෝ. පුළුවන් නේ. මම උදාහරණයක් කියන්නේ. ඒක නිසා අපිට මේ මොහොතේ ජාතික ජන බලවේගයට නිශ්චිත වුණාවක් තිබෙනවා. රටේ ජනතාවගේ සහයෝගයත් එක්ක කාම්කරුවෝ, දීවරයෝ, වෘත්තිකයෝ, ව්‍යාපාරිකයෝ සියලු දෙනාගේම සහයෙන් අපිට එකට පොර බදලා මේක ගොඩ දාන්න පුළුවන්. හැබැයි මොන ප්‍රශ්නයවත් අපි මිනිසුන්ව නම් ඇතෑරලා යන්නේ නැහැ. අපි ඉන්න මිනිසුත් එක්ක. හොඳයි දැන් අර ඔබතුමා කිව්වා මේ දූෂණ වංශ සම්බන්ධයෙන් අරගලයේ උත්සන්නම අවස්ථාවක අපිට මතකයි ජාතික ජන බලවේගයේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා ගෙනාවා ලොකු ෆයිල් තොගයක් හැමෝටම කිව්වා තෝර බේර ගන්න කියලා. ඉදිරිපත් කරා. හැබැයි කිසි වැඩක් නැහැ. ෆයිල් තියාගෙන ඉන්නවා මේවට ක්‍රියාමාර්ගය ගන්නේ නැහැ. ඉතින් කියනවා අතන මේක වුණා මෙතන මේක වුණා අරේ මෙහෙම කරා. හැබැයි ඔප්පු වෙච්ච කෙනෙක් නැහැ. අපි දකිනවා දිගින් දිගටම අවුරුදු ගාණක් විභාග වෙච්ච නඩු කඩ තුලින් බොහෝ දෙනා නිදහස් වෙනවා. මේ වර්තමානයේ එහෙම බොහෝ ප්‍රතිශතයක් නිදහස් වුණා. ඉතින් නිකන් මේක නිකන් කතා බහක් විතර නිකන් ඡන්ද ගන්න අර බොරු කිය කියන්නේ නිකන් ඡන්ද ගන්න මවන කතාවක්ද මේක? ඇත්තටම දැන් ඒගොල්ලොන්ට මේ වගේ දූෂ්‍ය යෝජනා තියෙනවා නම් ඇයි මෙහෙම නිදහස් වෙන්නේ? කොතනද අවුල තියෙන්නේ? දේශපාලනයම තමයි. මම ස්තුතිවන්ත මේ ප්‍රශ්නේ අහුවට මොකද ගොඩාක් කොළඹ හොඳට ඉගෙන ගත්ත කට්ටිය පාව ප්‍රශ්නයක් අපේ ගහනවා. හරිද? ඔව් අපි ගාව ෆයිල් තියෙනවා. මොනවද මේ තියෙන ෆයිල්? ඒ ෆයිල් කොහෙන්ද ඔබතුමාලට? අපි දාපු පැමිණිලි සහ ඕපන් කෝඩ්. ඕපන් කෝඩ් බීවර්තා ගන්න පුළුවන්. මුදල් ගෙවලා අපේ දඩු ගන්න පුළුවන්. ඒ වගේම දූෂණ විරෝධී මර්ධන අපේ වසන සමරසිංහ සහෝදරයා සෑහෙන ප්‍රමාණයක් දෙනවා. පුද්ගලයෙක්ට කරන්න පුළුවන් නේද? පැමිණිලි දැමීම විතරයි. විමර්ශනය කරන්න ඕන පොලිසිය. නඩු පවරන්න ඕන පොලිසියෙන් එහෙම නැත්නම් නීතිපතිය. ඒ කියන්නේ කවුද? ආණ්ඩුව. මොකද හේතුව සිවිල් නඩුවක් වාටයි වටයි පෞද්ගලිකව දාගන්න පුළුවන්. අපරාධ නඩුවකුත් ඔය නිකන් චෙක් එකක් බවුන්ස් වෙලා වගේ නම් නඩුවක් දාගන්න පුළුවන්. නමුත් මේවා කියන්නේ මික් ගන්නු දෙන්නු මල් වාණි ගෙවල් විශාල වංචා. මේවක පැමිණිලි කරාන් පස්සේ ඒව විමර්ශනය කරන්න ඕනේ කවුද? පොලිසිය CID. නඩු පවරන්නේ කවුද? පොලිසිය නීති. මේක අපිට පෞද්ගලිකව අපරාධ නඩු දාන්න බෑ. එතකොට ඒ ෆයිල් ටික පෙන්නනවා ඇරෙන්න, පැමිණිල්ල කරනවා ඇරෙන්න ජාතික ජන බලවේගයට හෝ අනුරාධ සානායකට තනියම අපරාධ නඩු පවරන්න බෑ. ඒක රටේ නීතියෙන් ඉඩක් නෑ. වෙන්නේ මොකද්ද? වෙන්නේ මේගොල්ල විමර්ශන හරියට කරන්නේ නීතිපති දාපු නඩුත් ඉල්ලාස් කර ගන්නවා හේතු දක්වන්නේ නැහැ. බ්‍රයිබරි කමිෂන් එකේ නඩු කීයක් ඉල්ලාස් කරගත්තද? ඉල්ලාස් කරගත්ත හේතුව මොකද්ද? තාක්ෂණිකයි. ඔව්. මොකද චෝදනා පත්‍රය තුන් දෙනාම අස් කළා නැහැ. ඒ ඉල්ලාස් කරගන්නේ නැවත දාන පොරොන්දුව මත. අස්සනක් ගහලා ආපහු දාන්න සුමානයක් යන්නේ නැහැ නේ. අස්සනක් ගහන්න. නඩු පැවරෙන්නේ නැහැ නේ. ඒ හේතුව තමයි एक दूषितेक तव दूषितेक अल्ला नहीं महा बैंको काडपू रनिल अल्लन कीला गोटा भी आवे एल्वल नहीं दिगुल आंडू कर पास को प्रहारे अड्डुम गाने वेलू पहाक रिलेट होता वील मंगीता ताम तव तुरतु रिलेटेड अल्लन एतकोट मेरटे तीन दूषित क्रमे तमय देशपालक हेम विटेब नीति उडिंग इनके ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ආව නම් අපිට දෙන්න අවුරුද්දක්. මොකද අපේ නෙමෙයි ආණ්ඩුව. මම කියන්නේ අපි මේ රෑදුලාට කියලා මිනිස්සු දැන් වෙලා හිරේ දානවයි කියලා. නමුත් අවශ්‍ය විමර්ශන කළා සාක්ෂි 90 මේ හැම දූෂිතයකටම තරහා తీරවන ඔබලා නඩුව අහලා වුන් වර්ධිකාරය වුණොත් උසාවියෙන් දඩුවම් දෙවි. හැබැයි හොරා කනලද හැම සත පහක්ම නැවත ගැනීමේ වැඩපිළිවෙලක් අපි ලෑස්ති කරලා තියෙනවා. ඒක කරලා පෙන්නන්න නේද? පාර්ලිමේන්තුවේ ආසන 3ක් අපිට දීලා බෑ. බෑ. 115ක් විතර දෙන්න පාර්ලිමේන්තුවේ අපි කරලා පෙන්නන්නේ. හොඳයි. ඊළඟට දැන් මම මුලින්ම අහන ප්‍රශ්නය ඔබතුමාගෙන් දැන් ජනාධිපතිවරයා මේ රට ගොඩ ගැනීමේ කාර්යභාරයට ඔබතුමාට ආරාධනා කරා. මුලින්ම. ඒ කියන්නේ අගමැතිකම බාර ගන්න කියලා කිව්වෝ ඔය වගේ දේවල් එක්ක ආරාධනා කරා. එහෙම විපක්ෂය ආරාධනා කරා. සහ ඔබතුමාගේ පස්වන කැම්පස් යෝජනාවලියකුත් දුන්නා. මෙන්න මේ මේ කරුණ දෙනවා අපි හිතනවා. ඒ නිශ්චිත මොහොතේ අපි යෝජනා කරපු දේ තියෙනවා. අද නිශ්චිත මොහොත sorry ප්‍රශ්න ඉවර කරනවා මම මගට පැනනවා. සමාවෙන්න. එහෙම ආරාධනා කරා. දැන් ඔබ දන්නවා අපේ රටේ අවුරුදු ගාණක් යුද්ධයක් තිබ්බා. මේ යුද්ධය ඇතුළේ යුද්ධේ නිමා වුණත් ජනතාව අතර යම් යම් බෙදීම් තවමත් තියෙනවා හිත ඇතුළේ. එතකොට ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා බලයට පත්වෙච්ච දායකයන් දැන් අවුරුද්දක් ගිවිලා ඉවරයි. සර්වපාක්ෂික හමුළු මේ සමුළු තිබ්බා. ඒ කියන්නේ දමිළ සිංහල දේශපාලන නායක ඔක්කොම එකතු කරලා. එතකොට ජනාධිපතිවරයා ඉන්දියාවට යන්න කායනොත් එහෙම එකමුතුවක් තිබ්බසා ඉන්දියාවට ගිහින් ඇවිල්ලත් දැන් අද සිකුරාදා ඊයේ හවස 26 හවසත් සර්වපාක්ෂික හමුවක් තිබ්බා. මේ රටේ සංහිඳියාව ඇති කරන්න. මේකටවත් ජාතික ජන බලවේගයෙන් නෑනේ නියෝජනයක්. මොකද මේ? ඒකට හේතුවක් තියෙනවා. මොකද හේතුව සමහරු කැමැත්තෙන් රැවටෙනවා අපි ලනු කන්නේ. මම මෙහෙම කියන්නම්. මම ඔබට මුලින්ම කීවා රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයාට අපි අර ඉංග්‍රීසියෙන් කියන්නේ විලි ෆොක්ස්. මොකද්ද විලි ෆොක්ස් කියන්නේ? කපටි නරියා කියලා. කපටි නරියාගේ ස්වරූපය තමයි Tamanට අවශ්‍ය දේ කරගන්නවා වයිලි ෆොක්ස්. රයිට්? Tamanට අවශ්‍ය දේ අනුත් කට්ටියව රවට්ටලා කරගන්න එක තමයි කපටි නරියා කියන යෙදුමින් ඔක්ස්ෆර්ඩ් අර්ථය එන්නේ. වයිලි ෆොක්ස් කියන එක. හරිද? රනිල් ඒ වගේ යාට අවශ්‍ය දේ කරගන්න. මොකද යාට අවශ්‍ය? නැවතව තව බලේ ඉන්න ඕන. බලේ ඉන්න නම් දැන් ඉස්සර වගේ වඳකොත්තු වඳ බ්‍රෂර් වලින් දුවන්න බෑ. ඊයේ පෙරේද පොඩ්ඩක් මේ පාස්ටර් ජෙරෝම් ඇවිල්ලා නටාෂලා ඇවිල්ලා පොඩ්ඩක් උස්සන්න බැලුවා වැඩේ හරියන්නේ නැහැ. ඇයි මොකද ජාතික ජන බලවේගයේ ජාතිවාදයට ආගම්වාදයට විරුද්ධයි. බහුතර ජනතාවක් අපිත් එක්ක ඉන්නේ. දැන් මිනිසුන් අවුස්සන්න බෑ. දැන් හොඳටම කාලා තේරුම් අරන් ඉන්නේ. එතකොට අපි ඇහුවොත් දැන් යහපාලන ආණ්ඩුව කාලේ व्यस्त कॉन्स्टिट्यूशन असेंबली कर पार्लिमेंट कल 50 पारद को होतो एक तुना साकच्चा कर आराम कर वार्ता मुकुद नहीं मुकद करी निकंग इंडिया सैटिस कर टाइम मेलो विचार मेक और हतलिया पार प्रश्न हर मैं आट और यहाँ पाल आंडे पार्लिमेंट कॉन्स्टिट्यूशन असेंबली का कल 50 पारकटे हाथ को मुनगे ही लतीनो रानीलू तो कट गील तीनो वार्ता वक्त ने इति मेदा पार सार्वपाक्षिक अपने तवत ही ना මොකද හේතුව ගිය පාර අඩු ගන්න ජන වරමකින් මිනිහාවේ. මෙදා පාර මිනිහට ජන වරමකුත් නැහැ. වර්තමානයේ හරි අපි ඔය උත්තරයේ 13 වෙනි ව්‍යවස්ථාවේ 13 වෙනි පලාසාව ප්‍රශ්න ගැටලු තියෙනවා විසඳන්න ඕනේ. පිළිවෙත ගැටලුවක් නැහැ. හරිද? නමුත් මේ මොහොතේ මිනිස්සු ඉල්ලන්නේ මොනවද? රටේ තියෙන ආර්ථික ප්‍රශ්න විසඳලා දෙන්න. වෙන දෙයක් කරන්නේ නැහැ. නමුත් ඇයි මෙයා මේක දැන් ඇදගන්නේ? ඇදගන්න හේතුව තමයි මේ හරහා නැවත වතාවක් මම 13 සම්පූර්ණයෙන් දෙන්න සූදානම් කියලා පෙන්නලා උතුරේ චන්ද්‍රික ගන්න ක්‍රමයක් හොයනවා. අනිත් පැත්තෙන් තව මොනවා හරි ගේමක් ගාලා මේ සිංහල බෞද්ධක අවුස්ස ගත්තා නම් කාටද වාසි? රාජපක්ෂ කඳවුරට. තක්කඩියාගේ අවසාන නවාතුම් පොළ කොහෙද? ජාතිවාදය ආගම්වාදය. රනිල්ට උමනාව තියෙන්නේ දැන් වඳකොත්තු වඳ ප්‍රතිශිර මොකවත් හරියන්නේ නැහැ. ආයි මේක උස්සලා ගහලා බලනවා මිනිස්සුක පොඩ්ඩක් කුලප්පු කරලා එන අවුරුද්දේ ඡන්දෙට ගියොත් මට ඡන්දෙ දිගන්න පුළුවන්ද අද මොකද උනේ ගියානේ කට්ටිය සරපාක්ෂිකනේ අර පව් ටීඑන් එකේ සුබන්දිරන් මහත් ඇවිල්ලා කීට සම්පූර්ණයෙන් බොරුවක් අපිව රවුට්ටුවා ආයි නම් අපි යන්නේ නැහැ කියලා පළවෙනි දවසේ වෙලියට ආවේ දැන් ආපහු යන සුබන්දිරන් මහත්මයා සුබන්දිරන් මහත්මයාට පෞද්ගලිකව දොස් කියනවා නෙමෙයි නමුත් ටීඑන් එකනේ වැඩිම රවුට්ටුවේ යහපාලන ආණ්ඩුව කාලේ අවුරුදු 4ක් තිස්සේ ඉතින් රනිල් බොරු කියනවා කියලා දන්නකොට අපි මොකටද උකට යන්නේ මෙහෙමයි අද ආව නෙලියට අද ආපහු යන්නේ නැහැ කියලා ආවේ මෙහෙම යන්නේ සුබන්දිරනාව සජිත් ප්‍රේමදාස බගදින ගෙටලා ගියා එකම දේ අපි යන්න කලින් දන්නවා ඒගොල්ලෝ දන්නේ නැහැ ඉතින් අපි මොනව කරන්නේ දැන් මෙහෙම දැන් වවුලගේ මගුල් ගෙදර ගිහිල්ලා එල්ලිලා ඉන්න උමනාවක් නැහැ ගිහිල්ලා දැන් මේ අදහස දැන් අපි දන්නවා එතන ප්‍රකාශ කරන්න බැරියයි නියෝජිතයි ගිහිල්ලා ඔබතුමා කරන්නේ මෙන්න මේක ඒ නිසා අපි මෙච්චර කාලයක් ආවනේ අද ආවේ මෙන්න මේක ජනතාව දැනගන්න ඕන නිසා කියන නිසා කියලා එහෙම කියලා ඉන්න බැරිද නෑ බෑ අපි ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් කළා කියලා පැහැදිලි කරලා විතේර සහෝදරයා ප්‍රචාරක අමාත්‍ය මණ්ඩලපේ හැබැයි ප්‍රෙස් කොන්ෆරන්ස් එකට වැඩි රෑ නිවුස් වල යන්නේ අර ප්‍රවෘත්තිය නෝ ඒක හරි මොකද හේතුව ඒ ටෙලිවිෂන් channel වලටත් තම තමන්ගේ දේශපාලනයක් తీරන උළුප්පන්න කැමති ඔය එකක්වත් ජාතික ජන බලවේගය channel නෙමෙයිනේ ප්‍රවෘත්තිය කියවන්න කලින් අපි ටෙලිවිෂන් channel එක කියව ගන්න ඉපයි නම් කිනෝක කතා කරා. එතකොට ඒගොල්ලෝ මොනවා පෙන්නුවත් අපි ප්‍රෙස් එකේ දාලා ප්‍රස්තාවරය කිව්වා. ඕක බොරුවක්, ඕක රැවටීමක් අපි යන්නේ නැහැ කියලා දවස් දෙකයි සුමන්දිරලා සජිත් ප්‍රේමදාසලා ගිහිල්ලා රැවටිලායි හැරලා එනවා. ඒතර දේශපාලනික සංවිඥානික බව වැඩිම තියෙන අපිටනේ. අපි දන්නවනේ මේක බොරුවක් කරන්න කියලා හිටා. හරි. ඉතින් මම කියන්නේ අපි රනිල්ට උදව් කරන්න ඕනේ නැහැ මේ රට විනාශ කරන්නයි නැවත ජාතිවාදය අවශ්‍ය ගන්නයි. ඉතින් ඒක නිසා මම හිතනවා මම පැහැදිලිව පිළිගන්නවා මෙහෙම දෙයක්. අනිවාර්යයෙන්ම ඒ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සහ උතුරේ ගැටලුවක් තිබෙනවා. පළාත් සභාව වලින් මේ මිනිසුන්ගේ ප්‍රශ්න සියල්ල විසඳිලත් නැහැ. හරිද? පළාත් සභාව විශාල සුදු අලියෙක් වශයෙන් උත් ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා දීර්ඝ සාකච්ඡාවකින් පසුව මේ ප්‍රශ්නේ සත්භාවයෙන් විසඳනවා නම් ඉන්නේ ජාතික ජන බලවේගයම තමයි. නමුත් ඊට කලින් උතුරේ දකුණේ එකම ප්‍රශ්නේ අපි කොහොමද මේ ණය ගෙවන්නේ? අපි කොහොමද කන්නේ බොන්නේ? කෝ බෙහෙත් ටික කියන්නේ. මං හිතන්නේ මේ කාලේ කවුරුත් කතා කරේ නැහැ. දෙමළ පක්ෂත් එහෙමයි කොළඹ පක්ෂත් එහෙමයි ඡන්ද කිට්ටුවකට දඟලනවා මිසක් සත්භාවයෙන් මේ ප්‍රශ්න විසඳලා නැහැ. මම දෙමළ පක්ෂවලට මේ මොහොත ඇඟිලි දික් කරනවා. ඒ සම්බන්ධයෙන්. ඒගොල්ලන්ටත් මේක මතක් වෙන්නේ ඡන්ද කිට්ටුවකට. අනිත් වෙලාවට ඒගොල්ලෝ කොළඹ ඉන්නේ. ඉතින් මම හිතනවා හැමෝම එකතු වෙලා සත්භාවයෙන් කරන්න ඕන. නමුත් දැන් නිශ්චිත මොහොතේ තියෙන රටේ ආර්ථික අර්බුදය සහ දේශපාලන අර්බුදය කියන්නේ මොකද? ජනවරමක් නැති නායකයෙක් රට විනාශ කරමින් ඉන්නවා. ජනතාවගේ වරමක් නැතුව. හින්දා හැකික්මනින් මේ පින් ජනාධිපතිව පන්නන්න ඕන කියන ස්ථාවරයේ ප්‍රජාතන්ත්‍රවාදීව තමයි අපි නම් ඉන්නේ. හොඳයි අපි අග්නි දේශපාලන අධිමාත්‍රාවත් එක්කයි අපි සම්බන්ධලා ඉන්නේ. අද අපිත් එක්ක ඉන්නේ ජාතික ජන බලවේගයේ විධායක කමිටු සමාජික නීතිඥ හර්ෂණ නානායක්කාර. අපි විරාමයක් කරගෙන යලිත් වුණ ගැසමු අග්නි සමග. දේශපාලන අධිමාත්‍රාව අග්නි වැඩසටහනත් එක්කයි අපි සම්බන්ධලා ඉන්නේ. විශේෂයෙන්ම අපි උඩ යලිත් මතක් කරනවා අග්නි දේශපාලන අධිමාත්‍රාව ඇතුලේ උණුසුම් කාර්යය ප්‍රශ්න කරන වර්ෂා වත්තේගිදර අද දවසේදී අසනීප තත්ත්වයෙන් ඉන්නවා. ඒ නිසායි අද මම මේ ස්ථානයේ වාඩි වෙලා ඉන්නේ. ලබන සතියේදී අග්නි දේශපාලන අධිමාත්‍රාවත් එක්ක වර්ෂා වත්තේගිදර සම්බන්ධ වෙන බවත් ඔබට දන්වනවා. අද දවසේ අපිත් එක්ක කතා බහට සම්බන්ධලා ඉන්නේ ජාතික ජන බලවේගයේ විධායක කමිටු සමාජික නීතිඥ හර්ෂණ නානායක්කාර. මේ කතා බහ ඇතුළට සාමාන්‍යයෙන් මේ දවස්වල යන දෙයක් නේද ගොසිප් කියන එක ඕකුදූප කටකතා එහෙම කටකතාවක් යනවා මේක දැනගන්න හිතුන ඔබතුමාගේ මොකද ජනතා විමුක්ති පෙරමුණ ඇතුළේ දේශපාලනයේ බොහොම ස්ථාවර එකක් ශක්තිමත් එකක් ඒක ඇතුළේ ඉන්න ලොකු කැපකිරීමක් වෙහෙසක් ගන්න ඕන එතකොට මේ වෙහෙස කැපකිරීම කරන්න බැරුවගේ කට්ටිය අද පත්වලා තියෙන තත්ත්වය ඔබතුමාත් දන්නවා අපිත් දන්නවා රටේ ජනතාවත් දන්නවා ජාතික ජන බලවේගය අපි කිව්වා වගේ අර වෙනස් වෘත්තියන් එක්ක ඉඳලා පූර්ණ කායනෝ දේශපාලනය කරන්නේ නැතුව තමුන්ගේ තියෙන කාලයේ රට වෙනස් කිරීමේ කටයුතු පවත්වන ජාතික ජන බලවේගය ගොඩ නැගෙන්නේ. එතකොට මේක ආරම්භදායි නම් මේක එක්ක සම්බන්ධ වෙච්ච බොහෝ පිරිසක් මේ වෙද්දි ඉවත් වෙලා තියෙනවා. සමහර වෙලාවට ගම්පහ දිස්ත්‍රික්කයේ එක් වෙදින්නේ එහෙම විශේෂ නීතිඥ වෘත්තියම කරපු කෙනෙක් ඉවත් වෙලා තියෙනවා. ඔබ දන්නවා කවුද කියලා? දැන් මේ වර්තමානයේ පුංචි කසුකසුවක් ගියා මේ මොහොතේදී පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ඉන්න හරිනේ අමරසූරියට රාජෝගයක් තියෙනවා ඒ නිසා ජාතික ජන බලවේගයෙන් නායකයා හැටියට හරිනි අමරසූරියව පත් කරලා ඒව ජනාධිපති තුමිය බවට පත් කරන් සහ අවුරුකම දිසනායක සහෝදරයව ඉවත් කරන්න කියන කරනවා. මේක මම එකයි කිව්වේ මේක ගොසිප් එකක් ඕපදුපයක්. මොකද අද ඔබතුමා සහභාගී නිසා මේ කාරණාවේ යම්කි ජනතාව කුකුසත් වෙන මේක සෝෂල් මීඩියා තුල යනවා. ඒ නිසා ප්‍රශ්න කරන්න හිතුණා මේ මේක ඇත්ත කතාව මොකද ඇත්තටම අනුරෝ පන්නලා හරිනි ජනාධිපති වෙන්න දෙන්නේ. ඇත්තෙම මේ ඔය ප්‍රශ්න අපේ කොහොඳයි මේ ප්‍රශ්නේ වැඩි හරියක්ම අපිට ඉදිරිපත් කරන්නේ අපේ පක්ෂයේ සංස්කෘතිය නොදන්නා අය. ජාතික ජන බලවේගය වේවා, ජවිපේ වේවා අපි තනතුරක් ආභරණයක් ලෙස සලකන්නේ නැහැ. නායකයා කිව්වොත් වගකීම් කොටසක් තියෙනවා. මේ මොරටු වාසනේ සංවිධායකයා මම වගකීම් කොටසක් තියෙනවා. මේ එකක්වත් අපේ සමාජ තත්ත්වයේ පෙන්වන ආභරණ නෙමෙයි. ඒවා මේ සංවිධානය තුළ අපි ස්වේච්ඡාවෙන් වැඩ කරනකොට අපේ රාජකාරිය නිර්ණය කර ගැනීම සඳහා දෙන දේවල්. හරිද? අනුර සහෝදරයාගේ නායකත්ව රෝල් එක වගේම බිම්මට්ටමේ පෝස්ටර් ගලවන සහෝදරයාගේ රාජකාරියත් අපිට එක හා සමානව වැදගත්. හරිද? අන්න ওই හේතුව හින්දා තමයි අපි අතර තරංගයක් නැත්තේ. ඉන්නේ නැහැ, එන්න විදියක් නැහැ. ඒ වගේම අපි දන්නවා දැන් මම මේ ටෙලිවිෂන් එන්න කලින් මම මොකක් හරි තැනක හිර වුණොත් මට ඕන ජේෂ්ඨ සහෝදරයෙක්ට දන්න කෙනෙක්ට කෝල් ඇදලා කියන්න පුළුවන් මම මෙහෙම යනවා මගේ ඉන්ටර්වියු එකේ මේ ප්‍රශ්න ටික මට දැනගන්න ඕන මම නීතිඥයෙක්ට මම දන්නේ නීතිය විතරයි. එතකොට ඔය අපි හඳුන් සහෝදරය ගත්තත් ලාල් සහෝදරයත් ඔව් හර්ෂයා මේක මෙහෙම කියන්නේ මේක කියන්නේ ඒක අපිට උදව් කරනවා. ඒ කියන්නේ මොකද්ද? අපි කිසි කෙනෙක් තොරතුරු තියාගෙන මම පොරවල් වෙන්න හදන්නේ අපි ඔක්කොම බෙදාගෙන යනකොට අපිට සාමූහික වටිනාකම් තියෙන්නේ සාමූහික අරමුණක් තියෙන්නේ. ඒක දන්න අපිට ඔය ප්‍රශ්නෙට hina වෙනව අරනකොට වෙන කරන්න දෙයක්වත් නැහැ. නමුත් ඒක නොදැන පිටින් ඔය ප්‍රශ්නේ හැමතිස්සෙම වැදගත්කමක් තියෙනවා. ඇයි? මෙච්චරලා කිව්ව මොකද්ද? ඕගොල්ලෝ බලයට එන්නේ නැහැ. ඕගොල්ලෝ 103යි. ඕගොල්ලන්ට ඡන්දෙනක නාස්තියක්. එහෙමනේ කිව්වේ. දැන් මොනවද කතා කරන්නේ? අද මේ ටෙලිවිෂන් ඉන්ටර්වියු එකේත් ඕපවන්න නෙමෙයි කතා. ඔබ බලයට ආපුවම දැන් අර ආවොත් කියන එකත් එහෙම වෙලා තියෙනවා. ආපුවම ඒ ආපුවම කියලාත් අහනවා. මම හිතන්නේ මම ෆරාස් එක අපි සමාන කියන්න ඕනේ නැහැ නේ මම වෙනත් ඉන්ටර්වියු කරද්දිත් දැන් එනවා දැන් මිනිස්සු අපිට බලය දෙන්න බලාගෙන ඉන්නවා. එතකොට විශේෂයෙන්ම අපෙන් වෙන් වෙලා ගිය කට්ටිය එළියේ ඉන්න කට්ටිය හරිද? දැන් ඔයා බලුවොත් පොහොට්ටුව SLFP UN බලනවා. ඇතුලේ කචල් ඇතුලේ කතරෙදි එළිය හොදන්න නැද්ද කට්ටියම එකතු වෙලා? හැම පක්ෂෙම මොන හරි අවුලක්. අද කිසිදු අවුලක් නැතුව සාමූහිකව එකගව ගමනක් යන්නේ කවුද? ජාතික ජන බලවේගය විතර. අපේ ඇතුලේ බෙදීම් නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ අපිත් එක්ක හැමෝම ඉන්නවා කියලා. හොඳේ. සමහර අය ඉඳලා ගිහලා තියෙනවා. දැන් හෙට මට ඒගොල්ලෝ මට පවර රාජකාරිය මට කරන්න බෑ කියලා මට හිතුනොත් මම අයින් වෙලා යන්න ඕන. ඒක තමයි අපේ ක්‍රමය. හැබැයි වෛර බඳින්නේ නැහැ. නේ? එතකොට මෙතන ඉන්නත් පුළුවන් යන්නත් පුළුවන්. හැබැයි එකම දේ අර වෙනත් පක්ෂවල වගේ නේ අර කැරකෙන දොරක් නැහැ. යනවා එනවා පයින්නවා යනවා එනවා. මොකද ජාතික ජන බලවේගයට වාතු කරපු කට්ටිය ගන්න නැහැ නේ. ඒ දුර්ලකම් තියෙනවා යන කට්ටිය යනවා ඉන්න කට්ටිය ඉන්නවා. ඉතින් ඔබගේ ඕපදූපට දෙන උත්තරේ තමයි ඊටාම මේ අර ඇත්ත දන්නකොට විහිළුවක් දැකපුවම හරි ජොලිනේ. ඒක නයි එහෙම දෙයක් නෑ. චතුරංග අබේසිංහත් අර නායකත්වයෙන් ඉන්න බලන් ඉන්නවා කියන එකත් අර වගේ කතාවක් එතකොට. ඔව් මම කියන්නේ මේකයි. ඔබ මගෙන් අහුවොත් කවුද ඊළඟ ජාතික ජන බලවේගයේ නායකයා? මගේ උත්තරය දන්නේ නෑ. ඇයි? ඒක තීන්දුව කරන්න ඕන අපි 70 දෙනෙක් ඉන්න ජාතික විධායක සභාවේ නායකත්ව මණ්ඩලය. ඔබ හොත් සමහර කෙනෙක් ජනාධිපති අපේක්ෂාව කරන්න ඕනේ කියලා හරිනිව. ඒ විශේෂයෙන්ම කොළඹ මධ්‍යම පන්තිය හොඳේ. ඒගොල්ලෝ හරියට ආසයි. ඉංග්‍රීසියෙන් කතා කරනවානේ. ඉතින් අපි කියන්නේ ඒ නිශ්චිත මොහොතේ නිශ්චිත රාජකාරිය කිරීම සඳහා වඩාත් සුදුසු පුද්ගලයා කවුද කියන එක පක්ෂයක් එකතුලා තීන්දුව කරන්නේ. ඉතින් මට පැහැදිලිව කියන්න පුළුවන් ඔය හරිනි ගැන හෝ වෙන කාගේ හරි තියෙන කතාවක් හුදෙක්ම ඕපදූපයක් විනා කිසිදු සත්‍යක් නැහැ. මොකද එහෙම සාකච්ඡාවක් අපි ගාව නැහැ. හොඳයි ඊළඟට හිතුණා මෙහෙම ප්‍රශ්නයක් අහන්න මේ පසුගිය කාලේ මේ වර්තමාන රාජ්‍ය අමාත්‍යවරයෙක් කම්පිසි ප්‍රකාශයක් කරනවා ඊට කලින් ඔහු මෙහෙම ප්‍රකාශයක් කරනවා බැසිල් රාජපක්ෂ කියන්නේ මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න ඉන්න පුද්ගලයා එකම විදේශ ප්‍රතිපත්තිය හරියටම ක්‍රියාත්මක කරන්නේ සම්මත ගොඩනගන්නේ බැසිල් රාජපක්ෂ කියලා කියනවා ඒ රාජ්‍ය අමාත්‍යවරයාම මීට දින කිහිපයකට කලින් කියනවා විදේශ සබඳතා ගොඩනගන හොඳම එක්කෙනා තමයි රනිල් වික්‍රමසිංහ කියලා. එහෙම අමාත්‍යවරයෙක්ද වරියක්ද? රාජ්‍ය අමාත්‍යවරයෙක්. එතකොට මම මේක සාක්ෂියක් හැටියට තියාගන්න මම දැන් ඔබෙන් අහනවා වෘත්තීය සමිති සම්බන්ධව අදහස මොකක්ද ඔබතුමාගේ? වෘත්තීය සමිති කියන්නේ හොඳ දෙයක් එක තියෙන්න ඕනේ. නරක නැහැ නේද? ජාතික ජන බලවේගයක් යටතේ ආණ්ඩුවක් යටතේ බලය ලබා ගත්තට පස්සේ වෘත්තීය සමිති වට දැන් චෝදනා කරලා සමහර වෙලාවට මේ මොහොතේදී කියනවා රටේ සෞඛ්‍ය කන්නේ වෘත්තීය සමිතිය. අධ්‍යාපනය කන්නේ වෘත්තීය සමිතිය. අරක කරන්නේ මේක වෘත්තීය සමිතිය. දේශපාලකයෝ මුල්තල නැහැ. ජාතික ජන බලවේගයත් දවසක කීයයිද වෘත්තීය සමිතිය තමයි මේ ඔක්කොම කරන්නේ කියලා. මහත්මයා මම එකක් කියන්න ඉතාලම පැහැදිලි බුතුමන්ට වඩා මම බලන සෙනගට බලන අපේ රසිකයන්ට කිසිදු සේවකයෙක් කිසිදු වෘත්තීය සමිතියක් කාටවත් පාරට ගෙන්නන්න බෑ හුදෙක් දේශපාලන උමනාවකට ඔවුන්ට අසාධාරණයක් වරදක් වෙලා නැත්තම්. අද සෞඛ්‍ය සේවය උද්ඝෝෂණය කරන්නේ ඇත්තටම හොඳ බෙහෙත් ටික දෙන්නේ කියලා මිනිසුන්ට. හරි බෙහෙත් ටික ගෙනත් දෙන්නේ කියලා උද්ඝෝෂණය කරන්නේ. ජාතික ජන බලවේගය යටතේ අපි හැමතිස්සෙම විශ්වාස කරනවා සාකච්ඡාව හරහා තමයි ප්‍රශ්න විසඳන්න ඕනේ. දැන් කියන්නේ ආණ්ඩුව දුන්නත් එච්චරම තමයි මොකෝ වෙඩි තියන්නේ බෑනේ. සාකච්ඡාව තමයි තියෙන්නේ. හරි. එතකොට අපි විශ්වාස කරනවා මේ සමාජය සල්ලි කොළ වලින් කරන්න බෑනේ. සල්ලි කොළ වලින් කරන්න පුළුවන් බාණ්ඩ හා සේවා හුවමාරු කර ගැනීම පමණයි. ඒතර වඩාත් වැදගත් වෙන්නේ ශ්‍රමය. ශ්‍රමය සහ ශ්‍රමිකයා. ඒක බුද්ධිමය ශ්‍රමය වෙන්න පුළුවන්, කායික ශ්‍රමය වෙන්න පුළුවන්. ඒතර ඒ ශ්‍රමිකයෝ බාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරේ නැත්නම් කෝටිපතියන්ට තියෙන 5000 කොල්ලෙන් කන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? ප්‍රාග්ධනය නිර්මාණය වෙන්නේ ශ්‍රමය හරහා. ලෝකයට ඉස්සෙල්ලාම ආවේ ශ්‍රමය. දැන් ඔයයි මයි ගාව ගොඩක් සල්ලි තිබුණයි කියමුකෝ. ඒත් දීවරයා ගිහිල්ලා මාළු අල්ලන් ආව නැත්නම් ඔයාට මාළු කන්න බෑ. ඈ ගොවියා කෙටුවේ නැත්නම් ඔයාට හාල් ටික හම්බ වෙන්නේ නැහැ. ඔයා බිම් වාඩි වෙන ආසනකින් තමයි මේ පුටුව තියෙන්නේ. හැබැයි මේ පුටුව හදන්න ශ්‍රමය ඕනේ. ඒ නිසා ශ්‍රමිකයාට අපි නිසිවැදගත්කම දෙනවා සහ අපේ රජයක් යටතේ මේ වගේ උද්ඝෝෂණ එන්න විදියක් නැහැ. මොකද අපි සාධාරණව ශ්‍රමිකයාටද කොම්පැනි අයිතිකාරයාට මොකද කොම්පැනි අයිතිකාරයත් තෝරන්නේ. මොකද එයාට ලාභයක් ලබන්න එපයි. නැත්නම් එයාට පඩි කියලා අර මිනිස්සු දියාගන්න බෑනේ. හරි. ඒතර ඔය දෙකම අපිට බැලන්ස් කරන්න පුළුවන්. මම අන්තිමට මේක කියන්න. අපි අද අයිස්ලන්ඩ් ගත්තොත් ජනගහනයට අනුපාතයක් වශයෙන් වැඩියෙන්ම වෘත්තීය සමිති සමාජික ඉන්නේ. ස්වීඩන්, නෝර්වේ, ෆින්ලන්ඩ් කියන්නේ රටේ ජනතාවගෙන් මට වැරදීමක් නෙමෙයි නං 50%කට යා ජනතාවක් මොනවා හරි යුනියන් එකකට සම්බන්ධයි. අන්න ඒ රටවල දියුණුව සහ මිනිසුන්ගේ පැවැත්ම බලන්න. අපේ රටේ සමස්ත ජනගහනය 10%ටත් අඩුයි යුනියන් වලට සම්බන්ධ ජනගහනය. එතකොට කවුරු හරි කියනවනේ යුනියන් කාර්යය තමයි මේ රට කරන්න දෙන්නේ නැත්තේ කියලා අර 90 ලොකු වරදක් තියෙනවානේ. ඒ අපේ රටේ 10%ක්වත් දැන්නේ යුනියන් වලට සම්බන්ධ ජනගහනයයි. දේශපාලකයෝ හොරා කාලා වංචා කරලා රට විනාශ කළා. ශ්‍රමිකයාට වෙන අසාධාරණයට ඒ මිනිස්සයා කතා කරනකොට ඌ නිසා රට ගෙනියන්න බැහැ කියලා කියනවා. ඒතර අර නැනෝ පෝර මිලියන 60ක මෙහෙට ගෙනලා අපි පෝර 80ක්වත් දැක්කේ නැතේ. ඒක වෘත්තීය සමිතියකින් දේ හොරගම කළේ. පොල් තෙල් වංචා කරේ වෘත්තීය සමිතියෙන්. සුදුළු මේ ළඟදී පාම්පිටි. ඉතින් ඒක නිසා හොරා තක්කඩි දේශපාලඥයා තමන්ගේ අග වහ ගන්න කොහෙට හරි වේල කර මේ වෘත්තීය සමිතිය ගන්න මේ ඊයේ පෙර දාපු ලේබල් ලෝ එක බලන්නකො. මොනවද ඒ ගේන්නේ කියලා. ඒක අපි වෙන දවසක් කතා කරමු මේ ටික. ඒකට ජාතික ජන බලවේගය ආණ්ඩුව කරතේ මේ වෘත්තීය සමිතිය අඩපණ කරන්න පනත් එන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. අවශ්‍ය නැහැ. මොකද ශ්‍රමිකයා දැන් අපිට ඉතින් ලොකු ප්‍රශ්නයක් තියෙනවා මහත්මයා මෙහෙම. දැන් අපි බලයට එනවනේ. ආවයන් පස්සේ මොකටද කියන්නේ බාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න ඕන. නැත්තම් මේකට ඩොලර් ගෙන්න බෑ කියලා. දැන් ඒ එහෙම බාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න අපේ ඉංජිනේරුවෝ කෝ, අපේ දොස්තරලා කෝ, අපේ ශ්‍රමිකයෝ ටික කෝ, අපේ බුද්ධිමත් ඇකවුන්ටන්ට්ලා ටික කෝ ඔක්කොම රට දාලා යනවා. අපිට වෙන ලොකුම ගැටලුව මේ බුද්ධි ගලනේ නිසා අපිට ආර්ථිකය උස්සන්න අවශ්‍ය බාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න අවශ්‍ය දැනුම තියෙන හැකියාව තියෙන වෘත්තීය ශ්‍රමිකයෝ නැතිවීම තමයි අපි අමාරු වටින මුල්ම එක. මොකද මිනිස්සු යනවනේ. කිසි කෙනෙක් අඩපණ කරන්න ඕනේ නැහැ. හොඳයි ඒක අපි මේක සාක්ෂියක් විදිහට තියනවා. අපි හිටියත් නැතත් ජීවතුන් අතර මේක හර්ෂණ නායකර නීතිඥ ජාතික ජන බලවේගය මෙන්න මෙහෙම කියලා තියෙනවා. ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ වෘත්තීය සමිතිය අඩපණ කරන්න කිසිම පරතක් ගියේ නැහැ. වෘත්තීය සමිතිය රටකට ඕනා කියන එක තමයි හර්ෂණ කිව්වේ. අනිවාර්යෙන්. ඒ වගේම ව්‍යවසායකයත් ඕනේ. දෙගොල්ලම ඕනේ. දෙගොල්ලම ඕන. අපි ඊළඟට කතා බහ කරමු මේ සේවක අර්ථසාධක අරමුදල සහ සේවක බාරකාර අරමුදල. මේ වෙද්දී යම්කිසි අර්බුදයක තියෙනවා. මේ සම්බන්ධයෙන් බල කරන්නට ජාතික ජන බලවේගය මොන ආදී ඉදිරි ක්‍රියාත්මක කරන වැඩ කටයුත්ත සහ සේවකයාගේ බොහෝ දේවල් අහිමි වෙනවා මේකත් එක්ක මොනවාද කටයුතු ඉදිරියට රැස් කරන්නේ? ඔව් මම වටිනා ප්‍රශ්නයක්. මෙහෙමයි දැන් අපි ඉස්සෙල්ලා පොඩි අර්බුදයටක් ගාලා කිව්වොත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගියානේ. දැන් ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියන්නේ ආණ්ඩුවේ ණය අරන් තියෙන්නේ. ආණ්ඩුවේ ණය ගන්න භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර හරහා. එතකොට EPF ETF එකේ මුදල් වැඩි හරියක් ආයෝජනය කරලා තියෙන්නේ ये जनतावगे साली में बंदूम कर गान ये वगे में तमाम प्राइमरी डीलर्सला सह बैंकू कमर्शियल एस्टैब्लिशमेंट हरद එතකොට මේගොල්ල ප්‍රතිව්‍යගත කරනවා කියලා කියන්නේ කූපන් රේට් එක අඩු කරනවා නේ. කියන්නේ මුලිය අඩු කරන එක කරන්නේ. හැබැයි ඒගොල්ල අත තියන්නේ නැහැ බැංකු වල සහ ප්‍රයිවට් ඩිස්ලගේ වට. ගහන්නේ EPF එකට විතරයි. අතීතයේ ඉඳලා EPF එකේ අරමුදල් තමයි නේද? ග්‍රීසිය ආගිරේට යන්නේ මෙහි අර්ජුන මහින්දලගේ බඳුන් කරේට ඔක්කොම විනාශ වෙන්නේ EPF එක. දැන් මේක හරහා 9% දක්වා පොලි අඩු කරපුවම අනිත් බැංක වලට ඒ ගත්ත ගණන්ම ගෙවනවට අතවත් තියලා නැහැ. අතවත් තියලා නැහැ. ඒ අවසානයේදී EPF ETF අරමුදල තියෙන ප්‍රතිලාභ තමයි අඩු වෙන්නේ. මොකද කියවනේ ඒක කරේ නැත්තම් නේද? 130ක් ගහනවා පොලිය උඹලට. ලෝකේ වෙන කිසි රටක මේක වෙලා බැංකු වලට පොලියක් ගහන එක හරි. ඔවුන්ගේ ලාභෙට නේ ගහන්නේ. EPF ETF කියන්නේ මිනිසුන්ගේ ශ්‍රමය දාඩිය මේ විශ්‍රාම වැටුපන්නේ. මේකට බද්දු ගහනවා කියන්නේ ත්‍රිසම්ම ක්‍රමයක් නේ. बैंकोट गहने का रिश्ते बहुत इला लाभ एट वी लोके हेम रटक मई तम अडुबद्ध मिन्हे विश्राम अनकोट तमंगे मुझे जीवित काले मकर हम बच्चे नहीन दहीन काले हर एटीन आपे महबैंको अधिपति की अन्े दुन्नत गाण सीड़ती कण पल गहन दाते मद मेरा नडु देह पवर तीनों जातीय जन बलवेगे मे असाधारण सलगे प्रतिभा करना अरकत करना मे कत करना ජලය මේ දුප්පත් ශ්‍රමිකයාගේ ඔළුඩි අරින්න එපා කියන එකට අපි දැන් උද්ඝෝෂණ මාලාවක් පටන් ගත්තා. නඩු දෙකක් පවර්ලා තියෙනවා. ඉතින් අපේ ක්‍රමය තමයි උසාවිය තුලත් මහ පාරෙත් ගමෙත් අපි අපේ දේශපාලනය කරලා මේක ජනතාව දැනුවත් කිරීම කරනවා. ඒවට හන මදි වගේනේ දැන් අරගලේ කාලේදී කිව්වා තරුණයෝ ඉඩ බහිනකොට නායකෝ නැති අරගලයක් බාර ගන්න එපා. ඒක ප්‍රතික්ෂේප කරන්න යන්නත් එපා කියලා තමයි එකටම කිව්වේ. පස්සේ අරගලේ මෝදු වෙන එනකොට ඔන්න ජාතික ජන බලවේගය නදමුතුරේ එකතු වුණා. දැන් මේ වෙලාවේ කවුරුත් මහන්නා ගන්න නැහැ. මේ වෙලාවේ නිකන් හන මදි වගේ ජාතික ජන බලවේගය. මොකද රනිල් එක්ක අර තීරගේ රතු අලි පැටව කියලා ඉස්සර කිව්වේ. එහෙම එකක්ද මේ යටින් ක්‍රියාත්මක වෙන්නේ? අයියෝ ඒක කොහොමද හොඳ ප්‍රශ්නයක්. මොකද ඔහම කට්ටිය අහනවා. ගෝල්ෆ් සර්ගලේ හොඳක් තිබුණා නරකක් තිබුණානේ. ඒ වගේම අපි කිව්වා අසංවිධිත අරගලවලදී නායකත්වයක් නැති මොකුත් දන්නේ නැති එකක් වුණපුවම මේක කොහෙන් නවතිද කියලා දන්නේ නැහැ කියන කාරණාව. නමුත් ජවිපේ හෝ ජාතික ජන බලවේගයේ අරගලේ හිටියේ. නමුත් අපිට අනුබද්ධ සංවිධානය එතන හිටියා. ඒ වගේම අපි දැනගත්තා ඔතන යනකොට ඔතන කවුරුත් නිර්පාක්ෂික නැහැ. නම කියා ගන්න අකමැති UMP බහුතරයක් ඔතන හිටියේ නිර්පාක්ෂික කියමින්. නම් කියන්න සූදානම් නැහැ මම මේ වෙලාවේ. ඒ මිනිස්සු මෙතන ඉන්න එපායි. නමුත් අපි දැන් දන්නවා අරගලෙන් පස්සේ ඒ අරගලේ නායකයෝ වශයෙන් හිටපු කට්ටිය කොහෙද ඉන්න තැනුත් අපි දැන් දන්නවා. UMP එකත් එක්ක ඉන්නවා. ඕක දන්න නිසා තමයි අපි කිව්වේ නිකන් ගෝට ගෝ හෝම් කියලා වැඩක් නැහැ. නිකන් රික්තියක් යටතේ ආණ්ඩුවක් තියෙන්නේ නැහැ. එහෙනම් මේ පාර්ලිමේන්තුවත් විසුරන්න ඕන කියන ස්ථාවරය. ඒකට ගෝල්ෆේස් අරගලකාරයෝ කැමති වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලගේ අරමුණු වෙනයි. ඕ අරමුණක් නැහැ. ඒතර ඒ කාලේ තිබුණු එකයි දැන් එකයි වෙනස්. ඒ ආවේ කොළඹ මධ්‍යම පන්තිය. හරිද? ඒ ආවේ රටේ ආර්ථික අර්බුදයක් හින්දා නෙමෙයි. ඒ මිනිස් ලයිට් නැහැ, AC නැහැ, Wi-Fi නැහැ. කොළඹට ඒක ලොකු හිරිහැරයක්. හැබැයි ගෑස් ටික, තේ ටික නැති වෙනකොට ගමේ කට්ටියත් එකතු වුණා එතෙන්ට. ගමේ කට්ටියට වඩා ප්‍රශ්නෙමත් ගමේ කට්ටිය ආවා. හරිද? ඒ කියන්නේ එතන පුළුවන්කම 10000ටත් ගෑස් ගත්ත මධ්‍යම පන්තිකෝ ඒ කාලේ හිටියා 10000ටත්. දැන් වෙලා තියෙන්නේ අරගලේ ඇත්තටම පටන් ගත්තේ ගමේ ගොවියන්ගේ පොර ප්‍රශ්නේ. එතනින් තමයි ගෝල් ෆේස් ඉන්නේ. නමුත් කට්ටියට මතක ගෝල් ෆේස් එක විතරයි. අපේ හඬ ඒ ආකාරයෙන්ම පවතිනවා. හැබැයි හැම කෙනෙක් රැල්ල වැටිලා වගේ උඹලගේ මොකුත් නෑ පා. ඔව්. මම මෙහෙමයි. හරිද? සාමාන්‍ය පුරවැසි අර තිබ්බ රැල්ල පස්සට ගිහින් මෙහෙමයි. ඔච්චරත් මෙහෙමයි. ඕක ඇත්ත නෙමෙයි. ඇත්ත ඊට වඩා ගොඩක් වෙනස්. ඇත්ත තමයි අපේ ජනප්‍රියත්වයේ බිඳුවක්වත් අඩු වෙලා නැහැ. සාමාන්‍ය පුරවැසියෙ ඉන්නවනේ. එයා අපි වගේ නෙමෙයි. ඒගොල්ලන්ට යම් ෆිනිෂින් ලයින් එකක් පේනකොට ඒගොල්ලෝ ඊටාම ක්‍රියාශීලීව දුවනවා. දැන් මාර්තු 9 හරි දැන් ඡන්ද දෙනවා එදාට අපි මේක කරනවා වැඩේ ඉවරයි. සාමාන්‍ය මිනිස්සු එහෙමයි. දැන් ඡන්ද එකපාරටම කල් වෙනවනේ. තියෙන දිනයක් ගැන අපි දන්නෙත් නැහැනේ. කල් වෙනව නෙමෙයි ඡන්දය. ඡන්දෙන් පලා ගියා කට්ටිය. හරි. එතකොට ඒගොල්ලෝ අර වගේ උදේ හවස ක්‍රියාශීලී වෙන්නේ නැහැ තමයි. දැන් අපිත් ඊට පස්සේ අපි මේ මොහොතේ කොට්ටාස සභාව පිටවනවා. රැස්වීම කරනවා. මේ ඊයේ පෙරේද මම ගියා මහරගම. මේ නිකන් වතු සාකච්ඡාවක්. හොෝගාල වහිනවා. ඡන්දෙකුත් නැහැ. 120ක් ඉන්නවා එතන. මම මොරටුවේ කරන මේ 30 වෙනිදා එක දවසෙම 3ක් මේ එකක්වත් අපි සංවිධානය කරන ඒවා නෙමෙයි. මිනිස්සු අපිට ආරාධනා කරනවා එන්න සාකච්ඡාව කරන්න. එන්න අපිට විස්තර කියන්න. අද මම වගේම අපේ පක්ෂේ සහෝදරවරු දහස් ගාණක් මේ නිශ්චිත මොහොතේ තව 10000කට 15000කට දවසකට කතා කරනවා. ගෘහස්ත සාකච්ඡා කරනවා. අපේ ජනප්‍රියත්වය බිඳුවකට අඩු වෙලා නැහැ. හැබැයි අපිත් පක්ෂයක් වශයෙන් අධිතක් සේරුවක නැහැ. දැන් ඔක්කොම හරි අපි හරිනේ. මතවාදීව අපි යම් ජයග්‍රහී තැනක ඉන්නවා. නමුත් සංවිධානය කරගන්න ඕනේ ඊට වඩා. හැබැයි සද්ද අඩුයි වගේ ඇහෙනවා ඇත්තේ රණිලගේ කට්ටියට. මොකද ඒගොල්ලෝගේ හර්ධ සාක්ෂිය පොඩ්ඩක් දැන් අගුල් වැටිලානේ. නමුත් අපි සද්ද කරනවා පිළිවෙලකට සංවිධානාත්මක සහ අරමුණක් සහිතව. හොඳයි එහෙනම් අද දවසේදී අග්නි දේශපාලන අධිමාත්‍රාවත් එක්ක සම්බන්ධ වුණේ ජාතික ජන බලවේගයේ විධායක අපේ සමාජික නීතිඥ හර්ෂණ නානායක්කාර. ගොඩක් ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි අද බව කැදෙව්වට. ඉතාම සන්තෝෂෙන් මේක කළා. බොහොම ස්තුතියි. හොඳයි එහෙනම් අපි යලිත් දේශපාලන අධිමාත්‍රා වර්ග සමගතුමු ලබන සතියේ ඔබ වුණේ ප්‍රශ්න කරන්නට වර්ෂා වත්තිගෙදර ඔබ සමග මුණ ගැහිමි. ගිහින් ඉන්න ඔබ සැමට ජය.